සුබ දවසක්. අදත් අමරණ මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය චැනල් එක අපේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය චැනල් එක අපි ඖෂධ සම්බන්ධයෙන් විතර කතා කරනවා. බටහිර ඖෂධ ගැන අපි විස්තර කරලා තියෙනවා. ඒ වගේම ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා. ඒ වගේම අදත් විස්තර කරන්න යන්නේ ඖෂධයක් සම්බන්ධව. මේ ඖෂධය ආයුර්වේදීය ඖෂධයක්. මේක ඉතා වැදගත් ආයුර්වේද ඖෂධයක්. අනික බහුලවම භාවිතා කරන ඖෂධයක්. මේක ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාවෙත් ප්‍රසිද්ධ ජනප්‍රිය නිතර භාවිතා කරන ඖෂධීය කුඩක් ඇත්ත වශයෙන්ම. ඉතින් මේ ඖෂධීය කුඩ මොකක්ද? මේක තමයි මහා සුදර්ශන චූර්ණය. මහා සුදර්ශන චූර්ණය. මේ සුදර්ශන කියපු ගමන් සෙනකට මතක් වෙනවා මේ සුදර්ශන පෙන්, සුදර්ශන ක්වාත්, ඒ වගේ දේවල් මතක් වෙනවා. මොකද මේ කොරෝනා කාලේ මේකේ බහුල භාවිතයක් තිබ්බා. කොරෝනා රෝගේ තියෙන කාලේ ගොඩක් අයට මතක් වෙයි. අතරත් මතකයි සමහර උදේට සමහර සමාගම් වලින් හදපු සුදර්ශන පැණි ගොඩක් අයට මතකයි. ගොඩක් අය භාවිතා කරනවා, අතරත් භාවිතා කරනවා. ඉතින් මේ මහා සුදර්ශන චූර්ණේ, චූර්ණේ කියන්නේ කුඩක් කියන එක. ඉතින් අද අපි බලමු මහා සුදර්ශන චූර්ණේ කියන්නේ මොන වගේ ඖෂධයක්ද කියලා. මේ මහා සුදර්ශන චූර්ණය මේකට කියන්නේ ඖෂධ 49ක් එනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඖෂධ 49ක්. ඉතින් මේකෙන් කිහිපයක් මට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ද්‍රව්‍ය තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ කිරාත කියන එක. කිරාත මේකේ ප්‍රධානම සංඝටකය. කිරාත. එතකොට ත්‍රිපලා, අරුබුරු, නෙල්ලි, වැල්කහමිලිය, වෙනිවැල් ගැට, එළබටු, මුරුංග ඇට, රත්නිතුල්, කහ, කුරුඳු, සුදුහඳුන්, අමුක්කර, කරාබුනැටි, තේජපත්‍ර, කොහොඹ, බැවිල, ඔන්න වගේ තව කියන්න පුළුවන් ද්‍රව්‍ය 49ක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති, එතකොට සුවිශේෂී ගුණයක් එන්න ඕනේ. ඖෂධ ගණනාවක් තියෙනවානේ. ඉතින් වර්තමානයේ මේ ඖෂධ සියල්ලම දාලා හදනවද කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද සමහර ඖෂධ මහා පරිමාණයේ සොයාගන්න නැති නිසා. ඉතින් ලංකාවෙත් මේක නිෂ්පාදනය කරන සමහර සමාගම්, ඒ වගේම ඉන්දියාවෙත් මේක ලංකාවට ගේනවා. මේ සුදර්ශන චූර්ණය සත්වර්ෂ ගණනාවක්ම භාවිතා කරලා තියෙන මායහැඟි ඖෂධයක් කියලා කියන්න ඕනේ. ලංකාව විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඉන්දියාවේ. මොකද ආයුර්වේද බිහි කරපු ඉන්දියාවෙත් මේක ඉතාම බහුලව භාවිතා කරනවා. මොකද ඒකේ ගුණය ඉතරර තියෙන නිසා. දැන් මේකේ තියෙන සුවිශේෂී ගුණයක් තමයි මේ කිරාත කියන එක. කිරාත කියන එකේ ප්‍රධාන ලක්ෂණයක් තමයි දැන් අපි දන්නවා බටහිර ප්‍රතිකාර ක්‍රමයේදී උණ හැදුනහම උණට පැරසිටමෝල් වගේ ඖෂධ තියෙනවා. ඉතින් මෙතනදී අත වශයෙන්ම මේ කිරාත විශේෂයෙන්ම උණට භාවිතා කරන්නේ උණ සහිත රෝග තත්ත්වවලදී. උණ බස්සන ගුණයක් මේ තියෙනවා විශේෂයෙන්. ඉතින් වර්තමානයේදී අපි දන්න උණ හැදුනහම උණ එකපාරට බස්සන්න හොඳ නැහැ. නමුත් අපි පුරුදු වෙලා හිටියේ උණ හැදුන ගමන් පැරසිටමෝල් හෝ වෙනත් ද්‍රව්‍යයක් තියෙනවා උණ බස්සන්න. එතකොට මොකද සිද්ධ වෙන්නේ? ඒකේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඇඟ යම්කිසි බිසිබීජයකට එරෙහිව ක්‍රියා කරන්න පටන් ගන්නකොටම අපි උණ බස්සලා ඒක දුර්වල කරලා දානවා. උණ ටිකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඇඟේ ඉමුන් සිස්ටම් එක හොඳට වැඩ කරන්නේ. ඉතින් ඉස්සර කාලේ එකපාරට උණ බැස්සුවේ නැහැ බෙහෙත් වලින්. නමුත් ඖෂධ දෙනකොට ප්‍රමාණිකව බැහැලා ගියා. නමුත් අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට හානියක් වුණේ නැහැ. ඒක හොඳට වැඩ කරන්න පටන් ගත්තා. වෙනත් බටහිර රටකට ගියොත් ඔයාලට තේරේ සමහර රටවල උණ හැදුනහම උන්ට එකපාරට මේ බෙහෙත් දෙන්නේ නැහැ. උණ බස්සන්න බෙහෙත් දෙන්නේ නැහැ. ඉතාම අපහසු තත්ත්වයක් ආවොත් පමණයි දෙන්නේ. ඒගොල්ලෝ දන්නවා එකපාරට උණ බැස්සුවොත් ඇඟේ තියෙන ප්‍රතිශක්තිය බහිනවා. එතකොට අර රෝගයට උරුත් වෙන ශක්තිය නැති වෙනවා. ඒක ඇඟෙන් ඇති වෙන්න ඉඩ ආරිනවා. එහෙම තමයි බෙහෙත් දෙන්නේ. දැන් ලංකාවේ දෙයක් කරන්න අපහසුයි. අපේ රෝගීන්ට උණ හැදුනවාම එක වේලකින් උණ බහින්න ඕනේ. ඉතින් අපිත් පුරුදු වෙලා ඉන්නවා එම තත්ත්වයට. නමුත් ඒක හරි ක්‍රමෙන් නොවේ. මේ සුදර්ශන චූර්ණය මොන වගේ රෝගවලටද භාවිතා කරන්න පුළුවන්? විශේෂයෙන්ම සඳහන් කරන්නේ උණට. ඒ වගේම කල්ගිය උණට. උණ ඇති වෙන්න පුළුවන් වාපිත් සෙම් කියන දෝෂ තුනේ එකක් කිපිලා ඇති වෙන්න පුළුවන්, දෙකක් කිපිලා ඇති වෙන්න පුළුවන්, තුනම කිපිලා ඇති වෙන්නත් පුළුවන්.
සන්නිපාතත්ව ඇතිවන්නත් පුළුවන් දොස් තුනමකි. ඒ හැම එකටම මේ සුදර්ශන චූර්ණය භාවිතා කරන්න පුළුවන්. කල්ගිය උනට උන ඇතිවෙන හේතුව මොකක් වුණත් භාවිතා කරන්න පුළුවන් කියන එකම අරෙදි සඳහන් කරන්න. දැන් උන කියන තත්ත්වය ආපහු ජර කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ජර කියන තත්ත්වයේදී මේ සුදර්ශන චූර්ණය භාවිතා කරන එක වාසි කීපයක් තියෙනවා. උන අඩු කරන ගුණයක් තියෙනවා අපි කියන ඇන්ටිපයරටික් ප්‍රොපර්ටි එක. ඒ වගේම කෑම රුචිය වැඩි කරනවා. අර උන තත්ත්වය නිසා කෑම කන්න බැරි නම් කෑම රුචියත් මේකෙන් ඇති කරනවා. ඒ වගේම කෑම හොඳින් දිරවන්න ඉවහල් වෙනවා. දැන් උන හැදුනහම කෑම දිරවීමේ ශක්තිය අඩු වෙනවා. ඉතින් කෑම දිරවන්න ඉවහල් වෙනවා. ඉතින් මේක සඳහන් කරන්නේ උන හැදුනහම අර බඩේ තියෙන ආම තත්ත්වය කියලා. කියන්නේ ආමේ කියන්නේ විසක් කියලා සඳහන් කරන්නේ. ආයුර්වේද සංකල්පයක් තියෙනවා නොදිර වූ ආහාර ඇගේ එකතු වුණාම ආමේ කියලා තත්ත්වයක් ඇති වෙනවා. ඒක රුධිරයට එකතු වුණාම විෂ සහිත තත්ත්වයක්. අන්න එවිට රෝගී වෙනවා කියලා තමයි සංකල්පය තියෙන්නේ. ඉතින් මේ ආම තත්ත්වය ඇති කරන්නත් මේකේ පිටුවහලක් සිද්ධ වෙනවා. මේ මහා සුදර්ශන චූර්ණය. දැන් මේ මහා කියලා දාන්නේ කෑල්ලක් ඇත්ත වශයෙන්ම ආයුර්වේදයේ අර ගුණ වැඩි නම් තමයි. ඒකේ තියෙන අගේ වැඩි කරන්න තමයි ඒක දාලා තියෙන මහා. අපි විස්තර කරලා තියෙනවා. සමහර ආයුර්වේද ඖෂධවල විතරයි මේ මහා කෑල්ල එකතු කරලා තියෙන්නේ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල මේ මధుමේහය දිවෙඩියා වගේ රෝගී තත්ත්වයේදී මේක භාවිතා කරන්න පුළුවන් සුවිශේෂී ඖෂධයක්. ලේබල තියෙන ඉහළ ගිය සීනි මට්ටම් පහළ දාන්න. ප්‍රධානම ඖෂධයක් තමයි සුදර්ශන චූර්ණය. එතකොට මේක විශේෂයෙන්ම කලින් සඳහන් කළා උනට මේක භාවිතා කරනවා කියලා. උන ඇති වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ආසාදන තත්ත්ව නිසා. ආසාදන කිව්වහම මේක වෛරස් වෙන්න පුළුවන්. බැක්ටීරියා වෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේක වෛරස් ආසාදන වලට එරෙහිව ක්‍රියා කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. වෛරස් ආසාදන ඇන්ටි වෛරල් ප්‍රොපර්ටි එකක් තියෙනවා කියලා තමයි තින්දි සඳහන් කරන්නේ. ඒ වගේම බැක්ටීරියා ආසාදන වලට එරෙහිව ක්‍රියා කරනවා. ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටි එකක් ඔන්න විදිහට තමයි විද්‍යාත්මකව සඳහන් කරන්නේ. ඉතින් මේ ඇන්ටි වෛරල් ප්‍රොපර්ටි එකයි ප්‍රති වෛරස් නාශක ගුණය ඇත්ත වශයෙන් මේක තමයි වැදගත් උනේ අර කොරෝනා නවල් කොරෝනා කියන වසංගත තත්ත්වයේදී. මේක භාවිතය ගොඩාක් ඉහළ ගියා මේ සුදර්ශන චූර්ණය. මේක අක්මාවේ දෝෂ වලට අක්මාවේ මේ ෆැටි ලිවර් කියන තත්ත්වය බහුලවම අපි දකිනවා විශේෂයෙන් බස්නාහිර පළාත් අක්මාවේ තෙල් තැන්පත් තියෙන ෆැටි ලිවර් ග්‍රේඩ් 1 2 3 4 කිය තියෙනවා. එතකොට මේ ෆැටි ලිවර් තත්ත්වයට බටහිර ඖෂධ එච්චර නැහැ. බොහොම සල්පයි තියෙන්නේ. හොඳින් ක්‍රියා කරන සාර්ථක ප්‍රතිකාර නැති තරම්. නමුත් සුදර්ශන චූර්ණය භාවිත කිරීමෙන් ෆැටි ලිවර් තත්ත්වයට සැහැණ ගුණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අක්මායේ වෙනත් දෝෂ වලටත් සුදර්ශන චූර්ණය භාවිත කරන්න පුළුවන්. සිරෝසිස් කියන රෝගී තත්ත්වය, ඇල්කොහොලික්, එහෙම නැත්නම් නන් ඇල්කොහොලික් ලිවර් ඩිසීසස් කියන රෝග තත්ත්වවලදී භාවිත කරන්න පුළුවන් සුවිශේෂී ඖෂධයක්. ඒ වගේම මේ කහවණු කියන තත්ත්වයේදී සාමාන්‍ය කහවණු කියලා අපේ ජනතාව හඳුන්වන්නේ හෙපටයිටිස් ඒ කියන තත්ත්වය. සිංගමාලය කියන අනේ තත්ත්වය ඒ විදිහ තමයි විස්තර කරන්නේ. අපි දන්නවා වෛද්‍ය විද්‍යාත්මක වර්තමානයේදී හෙපටයිටිස් කහවණු හැදෙන පුළා හේතු වෛරස් ගණනාවක් තියෙනවා. නමුත් සාමාන්‍ය හැදෙන හෙපටයිටිස් ඒ කියන තත්ත්වය සිංගමාල තත්ත්වය කියන එකෙදිත් මේ සුදර්ශන චූර්ණය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන් සඳහන් කරලා තියෙනවා මේක මේ මැලේරියාව තියෙන කාලේ භාවිතා කරපු ඖෂධයක් විදිහට. මැලේරියාව නිසා හැදෙන උණට මේක භාවිතා කරලා තියෙනවා. මේ සුදර්ශන චූර්ණය ගත්තාම මේකේ ලොකු අතුරුආබාධයක් සඳහන් කරන්නේ. ලොකු අතුරුආබාධයක් නැති තරම්. හැබැයි වෛද්‍ය උපදෙස් පරිදි තමයි ලබා ගන්න ඕනේ. කොච්චර හොඳ දෙයක් වුණත් අදාල් රෝග තත්ත්වයක තමයි භාවිතා කරන්න ඕනේ. තමන්ට මේ නිකන් හිතලා එහෙම භාවිතා කරන්න බෑ. පොඩ්ඩක් තියෙනවා අපේ රටේ ආයුර්වේද ඖෂධයක් හොඳයි කිව්වහම මේ ලෙඩක් නෑ එක ගෙනහල බොන්න පටන් ගන්න. එහෙම කතාවක් නෑ ආයුර්වේදයේ. ආයුර්වේද දිනචර්යාව කියලා වෙනම එකක් තියෙනවා නිරෝගී බව රැක ගන්න. නමුත් මේ ඖෂධයක් දිකට භාවිත කරන්න කියලා එහෙම එකක් නෑ. එහෙම මතයක් දැන් සමාජයේ තියෙනවා. යම් යම් දේවල් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා මේ අහවල් එක බිව්වහම මේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා යන්නේ වගේ අහවල් රෝග වලින් බේරෙන්න පුළුවන්. එහෙම නිර්දේශ කළා නෑ ඖෂධ දිකට ගන්න කියලා. රෝගයක් තියෙනකොට තමයි ඖෂධයක් ගන්න ඕනේ. රෝගෙ සුව වුණාම ඒක නවත්වන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ලොකු අතුරු ආබාධයක් නේ. කොනට වැඩි ගත්තොත් මාත්‍රාව ඉක්මවා ගියොත් යම් යම් දේවල් එන්න පුළුවන්. වමනේ ගතිය, බඩ පොරවා දෙමීම, බඩ බුරුලීම මේ වගේ දේවල් එන්න පුළුවන්. නමුත් මාත්‍රාවෙන් ගත්තාම හානියක් නෑ. ඉතින් ගර්භණී මහවරුන්ට මේක භාවිතා කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම කිල් දෙන මාකට මේක භාවිතා කරන්නත් පුළුවන් වෛද්‍ය උපදෙස් පරිදි. ඉතින් මේ ඖෂධීය කුඩ සාමාන්‍යයෙන් මේක නිෂ්පාදනය කරලා පස්සේ අවුරුදු දෙකක් ඇතුළත භාවිතා කරන්න ඕනේ නැත්නම් මේක නරක් වෙනවා. හොඳ තත්ත්වයෙන් මේක තියාගන්න සමහර අවස්ථා තියෙනවා ගුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. සමහර වෙලාවල් තියෙනවා මේකට ගුල්ලම වෙන්න පුළුවන්. එවැනි දෙයක් තියෙනවා. මොකද කෙමිකල්ස් වලින් රසායනික ද්‍රව්‍යයෙන් තොරයි මේ ද්‍රව්‍ය. ඒකල මේ හැදුවට පස්සේ පුස්සල්ලන්න පුළුවන්. ඉතින් ඒවෙන් තමයි ආරක්ෂා කරගන්න ඕනේ. අපි රෝගීන්ට නම් කියන්නේ මේක අරගෙන ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දොරේ තියාගන්න කියලා. නමුත් එළියේ තිබ්බොත් සමහරලාට යම් යම් හානි පැමිණෙනවා. සමහර උදවි ඉන්නවා මේ පුස්කාපු ඒවත් භාවිත කරන අවස්ථාවේ. එවැනි දේවල් තිබ්බොත් පුස්කාපු අයින් කරන්න ඕනේ. මොකද එතන දිලිර මැදීමක් සිද්ධ වෙනවා. ඒක ඇඟට අහිතකර වෙන්න පුළුවන්. මේ ඖෂධිය කුඩ භාවිත කරන්නේ තේ හැන්දක් හෝ දෙකක් ප්‍රමාණයක් ඇල්ල තුනෙන් ඇල් මැරුණු වතුරෙන් දිය කළා තමයි ගන්න තියෙන. දවස් දෙබරක් භාවිත කරන්න පුළුවන්. කෑමට පෙරත් පුළුවන්, කෑමට පසුත් පුළුවන්. කෑම ගත්වහම භාවිත කරන්න හොඳ නැහැ. එක්කෝ කෑමට ටික වෙලාවකට පෙර, එක්කෝ කෑමට ටික වෙලාවකට පසු. අර කෑම උඩට ගත්තොත් ඒ කුඩ කෑමට උරා ගන්නවා. ඒකට උරා ගැනීම අඩු වෙන්න පුළුවන්. වර්තමානයේ සමහර උදවිය මේ සුදර්ශන චූර්ණය මේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඇඟේ ලේ පිරිසිදු කරනවා කියලා දැන්වීම් දාලා ප්‍රචාරය කරන අවස්ථාවත් දැකලා තියෙනවා. ඉතින් එම ගුණ තියෙනවා තමයි. ඉතින් ඒක දැන් වෙළඳ ව්‍යාපාරයක් කරගෙන තියෙන සමහර උදවිය. දියවැඩියාව තියෙන රෝගියෙකුට තමන් ගන්න බටහිර ඖෂධත් එක්ක මේක භාවිතා කරන්න පුළුවන්. එහෙම භාවිතා කළාම බටහිර ඖෂධවල මාත්‍රාව අඩු කරගන්න පුළුවන් වෙනවා. ඖෂධ කිහිපයක් ගන්න තුනක් ගන්නවා දෙකක් ගන්නවා වගේ. මිලිග්‍රෑම් 100 ගන්නවා මිලිග්‍රෑම් 50. අන්න ඒ වගේ අඩු කරගන්න පුළුවන්. එහම සම්බන්ධීකරණයක් කරන්න පුළුවන්කම දැකලා තියෙනවා. අපි ප්‍රයෝග කරලා තියෙනවා. මේක ඇල්ලතුරෙන් ගන්නත් පුළුවන්. සමහරට කිරි වගේ ද්‍රවයක් එක මිශ්‍ර කරලා ගන්නත් පුළුවන්. සමහරු ඇල්ලතුරෙන් ගන්න අකමැති තික්ත රසය නිසා බොහෝ දුරට. එතකොට වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම උණට මේක භාවිත කරනවා නම් දවසට දෙවරක් උණ බහිනකම් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම තේ හැන්දක් හෝ දෙකක් ඒ වයස අනුව ඇල්ලතුරෙන් ඇල් මැරුණු වතුරෙන් දිය කරලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි සුදර්ශන චූර්ණය කියන එක මොන වගේ බෙහෙතක්ද කියන එක. මේක ගුලි වශයෙන් වටි කියන ගුලියක් විදිහටත් එන්න පුළුවන්. එහෙමත් මේක හදලා තියෙනවා සුදර්ශන කවාතය කියලා එකක් තියෙනවා. මේ කසායක රූපයක හතරට එක හින්දෝපේ. ඉතින් අද කතා කළේ සුදර්ශන චූර්ණය සම්බන්ධව. චූර්ණ ගොහම කුඩ කියන තේරුම තමයි තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි මේක භාවිතා කරපු අය ඇති, භාවිතා කරන අය ඇති. මේ වගේ ಗುಣ තියෙන බව සමහර අවබෝධයක් නැතුවත් ඇති. ඉතින් කොහොම වුණත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂී ඖෂධයක් බහුලව භාවිත කරනවා. මහා සුදර්ශන චූර්ණය. අදත් සමුගන්නවා අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අප නැවත මුණගැසුම අලුත් දෙයක් සමඟ සුබ දවසක් ඔබ සියලු දෙනාට.